අදනිය දුවපුතේ අදපි වලත්ත එක් එකතුන්නේ කොළහශයනය භූගෝල විද්‍යාව නවවෙනි පාඩමේ දෙවැනි කොටසක් එක්ක ඔයාලා තාමත් මේ පාඩම පලවෙනි කොටස බල නැත්තම් ම පහර ඩිස්ක්‍රපෂන් බොක් එකේ ලින් එක දාලා තියෙනවා ඒවඩියෝ එකත් බලන් ඔයාලා තාමත් අප සබස්ක්‍රප් කර නැත්තම් පහත්තය සක්ස්ක්‍රයිබ් කර ළඟ මැති බෙල්ලයිකන්න එකක් ක්‍රික් කරල පාඩමත් එක් එකතුවෙන්න වාඩ මේ දෙවෙවැනි කොටස විදියට අපි කතා කරගෙනාවේ බෞතික ලක්ෂණවල භෝවිෂමතා ලක්ෂණ කතා කරා දෙවැනි ලක්ෂණය විදියට අපි අද කතා කරනවා ජලවහන ලක්ෂණ ගැන. එතකට මේක බලන්න කුඩාදිය පහරවල් රාශිය එකතුවෙලා අතුගංගාවක්ද අතුගංගා රාශක් එකතුවීමේ ප්‍රධාන ගංගාවක්ද නිර්මාණය වන අතර මේ සියල්ල එක්ව ගත්තටය ගංගා මණ්ඩලයක් ලෙස හැඳින් මේ. අපි බලමුක, මෙතැනින් ලන්ඩ මේ ඔගලන්ට පේවා කුඩා දිය පාරවල් දෙකක් එකතුවෙලා මෙතන අතුගංගාවක් හැදෙන ඒ අතුගංගාව ප්‍රධානගංගාවට එකතු වෙනවා. ඒවගේ කොට ස්කීපයක් හැම දැනින්ම එකතු වෙන. එතවට මේ වගේ තැනක් අපි හඳුන්නනවා ගංගා මණ්ඩලයක් කියලා. එතුට මේ වගේ ස්ථානයක් අපි බලමු කොහොමද පූලක්ෂණ සිතයමක අඳුරගන්න කියලා දැන් මේ පේනෝගලන්ට මේ පේනෝ ගොලන්ට පැහැදිලිය සමෝචරයක ගොඩක් තියෙන නිසා මේ තියෙන්නේ කඳුකර ප්‍රදේශය. එතුර මේ කඳුකරේ මේ කුඩා නිම්නෝස්සේ මේ දියපාරවල් එකතු වෙලා මේ අතුගංගාව නිර්මාණය වෙනවා මේ අතුගංගාව ඇවිල්ලා වැටිනා ප්‍රධාන ගංගාවට එතවර මේ බලන්න මේ හැම පැත්තෙම්ම කුඩා දිය පාරවල් එකතු වෙලා අතුගංගාවල් නිර්මාණය වෙලා ප්‍රධාන ගංගාවට එකතු වෙන මේ වගේ පීටපු තැනකට අපි හඳුන්න්නනවා ගංගා මණ්ඩලයක් කියලා මේ වගේ ගලාගෙන එන ගංගාවක් කඳු වැටි දෙකක් අතරින් හෝ උස්බිම් ප්‍රදේශ දෙකක් අතරින් ගලන්න විට එක අපි හඳුන්නන්නවා තීරයක් නිමනයක් කියලා මේ පේන තියෙන්නේ මෙ තියනෙ උස්බිම් දෙකක් මේ පැත්තතත් මේ උසබිමක් කන්ඳක් මේ පැත්තටත් උස්බිමක් එතුරට මේ දිය පහර මේ පහත් නිමනේ ඔස්සේ ගලාගෙන යන එතුර මේක අපි හඳුන්නවා නිම්නයක් කියලා එතුට බොහෝ විටපුතේ දේ මේ ගලායන මේ කල්මය වගේ නිම්නයක් කරහා ගංගාවක් ගලාගෙන යනකොට අපි කියන ඒ කොඩක් කියලාට ප්‍රධාන ගංගාවක් තමයි එහෙම ගලාගෙන යන්න කියලා. තීරයක් නිමනයක් ඔස්සේ මේ ගලාගෙන යනෝ කියලා අපි හඳන්න නො මේ ක අපි හඳුන්වන්නේ තීරයක් නිම්නයක් කියලා. එතුොළ තවත් නිම්නයක් අපිට දකින්ද පුළුවන් මේ කඳුුවටි ආශිව මේ ඔගලන්ඩ පේනන මේ කුඩා දියපාරවල් මේ කඳු මුදුනේ තියනෙන හැරිච්ච තැවලින් පහලට එක තුළ අතුගංගාවලට සම්බන්ධ වෙන ඒ මේ වගේ තැන් අපි හඳුන්නවා ආයත නිම්නයක් කියලා. එතුකොට මේ වගේ කොටස් දෙයක් දෙෙන මේවා ගොඩක්වෙලාට අතුගංගා ශාකීය ගංගා විතයට හඳුන්න්නනවා ප්‍රධාන ගංගාව හැම විටම ගලන්නේ තීරයක් නිම්නයක් කොස්සේ. ඇතුරු මේ දෙකපි පලමු බූලක්ෂණ සිතිියම ක අදුරගන්න විදිේ. ඇතුරු මේ ඔගොලන්ු පෙන ුත් තියනෙන මේ කඳු වැි පද කඳු සහිත උස්පිින් ප්‍රදේශ. මේ පැත්තෙනු තියනව කදු සහිත උස්පිින් ප්‍රදේශ. මේක හරහා මේ ගලාගෙනයනවා ප්‍රධාන ගංගාවක්ය මේ ප්‍රධාන ගංගාවක්. එතුන් මේ ප්‍රධාන ගංගාව ගලන්නේ අපි කියනවා. ප්‍රධාන කඳුුව ඇති දෙකක් මැදි යන හින්දා. තීරයක් නිමණයක් ඔස්සේ ගලාගෙනය අනෝ කියලා. එතකොට මේ පැත්තෙන් ඕගොලන්ට පේෙන මේ එක කඳු වැඩිය. එතුන් මේ කඳු ඇති මේ පහත්තැන් ඔස්සේ පහලට ගලාගෙනය ගිහිල්ලා මේ ගංගාවට එකතුවෙනවා මේ අතු ගංගාව ඒ අපි හඳුන්නවා ආයත නිම්්‍යයක් වෙදිිහෙට. ඊළඟට මේ ගංගාවක් ගැන ඳදුරගත්දී අපිට හම්බෙනවා එක ලක්ෂණයක් පෝෂෝෂ්‍රදේ. ඊළ ලක්ෂණය දියබෙත්ම කියලා හඳන්නනවා. එතකට බලන්න කිසියම් ගංගාවක් ජලය ලබන හෙවත් පෝෂණය වන ප්‍රදේශය පෝෂක ප්‍රදේශය. ඇැ මේ ප්‍රධාන ගංගාවකට ජලය එකතු වෙන තාව කුඩා දිය ඇලී ජල පහරවල් තියෙනවානි අන්නේ ප්‍රදේශ තමයි අපි හඳුන්වන්නේ ජලය මේ ගංගාව පෝෂණය වෙන ප්‍රදේශ කියලා ත මේ ප්‍රපෝෂක ප්‍රදේශය මෙතනය තිර මේ බලන්කුතේ මේ හැමතැනිින්ම මේ ගංගා එකතු වෙලා තමයි මේ ප්‍රධාන ගංගාවට ජලය ලැබෙන් හැම තැනින්ම ගලාගෙනය නො පහත් නිම්නෝස්සේ ගලාගනවිල ප්‍රධාන ගංගාවකට එකතු වෙනවා. ඊළගත තමයි ගංගා ෙත් ගංගා මණ්ඩල දෙක දෙඟ අපි කලින් ඉගෙනගත්තන ංගා මන්ඩලයක් කියෙක ශාකීය ගංගා අතු ගංගා ප්‍රධාන ගංගා එකතුවෙච්ච හැමදම තියෙනතන ගංගා මණ්ඩලය. එතුර මේ තිය නඒවගේ ගංගා මන්ඩල දෙේ ක් මේ කොටසේ. පෑදිලිය බලාගන්ඩ ගංගා මණ්ඩල දෙකක් මෙතනින් තියෙනවා. එතුර මේ ගංගා මණ්ඩල දෙකේම ශාකීය ගංගා. එහම ත්තන් ුඩා ල පහරවල්ල අතුගංගාවලට සම්බන්ධන ඒවා මේ කඳමුදුනෙන් කොටසක් මේ පැත්තට ගලාගෙන යනවා මේ පැත්තර ගලාගෙන ගිහිල්ල මේ ගංග ඔස්සේ ප්‍රධාන ගංගාවට එකතිෙනවා අනිත් කොටස මේ කඳුමුනේ ඉඳලා මේ පැත්තට ගලාගෙන වාම පහල පැත්තර ගලාගෙන අතු ගංගාවලට එකතු වෙලා ප්‍රධන ගංගාාවට එකතුයෙනවා. එතකොට මෙන්න මේ සීමාව අපි හඳුන්නනවා දිය බෙත්ම කියලා. එතකොට අපඒක හඳුනගමු මෙන්න මේ ෂ දැ ඔගොලන්ට පේනවා මෙන මේ කලු රේකාව ගිහිල්ල තියනන්නේ කඳු මුදුන් ප්‍රදේශයක් කරහා මේ පේනන කඳු මුන් මුදුන් කීපයක් සහිත කඳු මුලඳ වැට වැට යන කඳු මුදුන් ප්‍රදේශයා මේ ප්‍රදේශයෙන් මෙන්න පැත්තට දිය පරවල් පහල පැත්තටත් ගලාගෙන යන මේ ම හර අරම්බවෙල පහලට යන. මෙහැගීල පහලට ගලාගෙන යනවා. එතුකට මේ කඳු මුදුන්න මේ පැත්තරත් මේ ගංගා ගලාගෙන යනවා පොඩි පොඩිිය අඇතුගංග මේ පැත්තරත් ගලාගෙන යනවා. එතකොට මෙෙඳ මේ සීමාව අපි හඳන්නනවා දිය බෙත්ම කියල. ඉලාට ගංගාවක් ගලාගෙනයක්දී අපිට හම්බෙනවා නොයකුත් අවස්ථා ගංගාවක. ගංගාවක් මේ අපි කලින්පෙන්නපු ශාකීය ගංගා අතුගංගා මේ කියලා හඳන්නපු ස්ථානපි හඳුුන ගංගාවක ආරම්භක අවස්ථාව නැත්ත ලදුරු අවස්ථාව කියලා ඉතිං ක්‍රමේෙන් මේ ගංග තවත් දිය පහරල් එකතුවමු ගලාගෙන යනකොට නොයකුත් මේ ලක්ෂණ මතු වෙනඔය වගේ. ඉතින් එහෙම ලක්ෂණ මතු වෙලා ගොඩක් වෙලාවට මේ තැනිි තලා බිම් මොස්සේ ගිහිල්ලා. ඒට ට ආසන්න නැතම් මෝයට අසන්නු ප්‍රදේශවලද තමයි වැඩිපුරම අපේ ඒ අවස්ථාවන්ද වොන ගංගාකු හෘරධාාවදිය කියලා මේ විවිධ බූරූප මතු කරනවා. මේ තියන ගන්දගරය කකෝගලල් පේෙනවා මේ ගංගාවක් එනවා මේක දංඟර ගැසිමින්න්න එන්නේ. මේ බූමිය මත තියන වෙනස්කම් මත තමයි මෙහෙම දඟර ගැසිමින් ගලාගරෙන්නේ. එතකට මේ පිහඳුන ගන්දගර කියල තර මේ ගඩාක් කලාට නිර්මානය වෙන්න ඔගොලන්ට පැහදිල පේනොත්තක් තැනිතලා ප්‍රදේශවලද. ඒගු මේ තැනිතලා ප්‍රදේශවලින් මේවා ගලාගෙනයන කොට සහර තැන්වල වතුර ගලාගෙනයන් නැතුවර වැිහෙම එකතු වෙලා රැදිි ලතියන ස්ථානය එකතු වෙනවා. ජලේ බහින් නැතුව කාලයක් තින් පට පස්සේ වගුරුබිම් ප්‍රදේශබවට පත්වෙනවා. ඉති මේ ලක්ෂණත් අපිට අඳුරගන්න පුළුවන් බූලක්ෂණ සිතීමක මේක බලන්න මෙන්න මෙතන අ ඇත්තර මෙන්න මේ වගේ දක්වලා තියෙන මේ වගේ පොඩිපොඩි ශාක කොටස් එක්ක මේ දක්වලා තියෙනවා මෙතන වගුරු බිමක් මේ හතර වටේම ගලාගෙන යනවා ගංගාව මැද කොටසේ වතුර බහින් ඇත්තුව එකතු වෙලා වගුරු බිමක් නිර්මාණය වෙලා තියෙනවා ඊළඟට ඉලාට මේ ගන්දඟර මෙන්න මේ ගන්දගර මෙන්න මේ අවස්ථ මේ දංඟර ගැසමින් මේ ගංග ගලාගෙන යනවා මේ ගොලට පේනොමිතන හොදින් බලන්න මේ එක පෙළපොතෙක් දක්ලා තියනවා මෙතන මේ දඟර ගැසිමින් තමයි මේ ගංගාව මේ පහලට ගලාගෙන යන්නෙමි මෙතන දංඟරයක් නිර්මාණවමින් ගලාගෙන යනවා. ඉලාන්ට තව අපි ගිලඟ කොටසිං ඉගෙන ගන්නවා හැඩ පලු ගංගාව කියලා හැඩ පළු ගංගාගන ගංා මැදින් අර වැලිතීරුවේ එකතුලා තියෙනකොට කඩාකුඩා දිය පාරවල් වගේ මෙහම බෙදිලා බෙදිල ිහිල්ල නැවත එකතුවෙන අවස්ථ. අපි එකත් බලමු මේ දක්කලා තියෙන් ඒවගේ හැඩ පලු ගංගාව මේේනවා න දොගොලට මැදින් මැදින් මේවා මේ තැන්තැන්වලි වැලි එකතු වෙලා ඒ වගේින් මේ එකතුවමෙන් වෙන්නේමින් ගඩා තීර වශයෙන් බෙදදි ෙදි මේ ගංගාව ගලාගෙන යනො මේ අපි හඳුරන්නවා හැඩ පලු ගංගාව කියලා ඉලට ගංගාවක මේ වගේ පහත් ප්‍රදේශගෙදී හමුවෙනවා අප ශාකා අප ශාකා කිය හඳුන්න්නන්න පුතිේ මේ තියෙන්නේෙ ප්‍රධාන ගංගාව මේ ගංගාව මේ මේ තැන්ට අද්දි ශාකා දෙක්කට වෙදිලා නැවතත් ප්‍රධාන ංඟාවට එකතුවේ නොව මේ පැත්තෙන් ගහිලා කොටසක් මෙතෙනින් එකතුවෙන අනිකොටස මේ පැත්තෙන් යන. එන්නේ වගේ තැන් අපි හඳුන්නනා ප්‍රධාන ගංගාව ගිහිල්ලා බෙදිලා ගහිලා නැවතත් ප්‍රධන ංගාවට එකතුවෙනවාන මේවා අප ශාකා. මේ තියෙන කොටස් දෙක අප ශාකා කියලා අපි හඳුවමනම්. ඊලාන්ඩ මේ ගංගාවම් ගලාබසිනු ප්‍රදේශය තියන භවිෂමතාාවවෙ සහ පාශාන සංයතුය අනුව විධ ජයලවහන රටා නිර්මාණය කරලා තියනවා. එතකොට මේ බලන්න පලවෙනි ජලවහන රටාව අරිය ජලවහන රටාවක් කියලා අපි හඳුන්නනො. මේ තියනි කඳු මුදුන් ප්‍රදේශ මේ කඳුමුදුන් ප්‍රදේශයේ සිට මේ පහල හැම දිශාවන්ටම ගංගා ගලාගෙන යනු. අතුගංගා එකතුවෙලා ප්‍රධාන ගංගා බවට පත්වමින් ගලාගෙන යනු. එ ප්‍රදේශයකන්දලා හතර වට මේ වගේ ක්‍රමයකට අපි කියනවා මේ මෙතනත් දක්ලා තියෙන්නේ එකමයි. ලන කන්ඳ මුදුණුවකයිද මේ බලන් කුඩාදිය පාරවල් ගොඩාක් එකතු වෙලා එකතු වෙලා මේ පහලට ගලාගෙන යන මේ හතල දිශාවටම හැම පැත්තටම් ගලාගෙන යනවා. එතු මේ වගේ එකක් අපි හඳුවු අරිය ජලවහන රටාවක් කියලා. එතු ශ්‍රී ලංකාව බලුවම්පුතේ ශ්‍රීලංකායි සිතියම මේ සිතිය මේ ගගා ලකුන් කරලා තිය ඉතිී බලන්න ගොඩාක් ගංගා අරම්භවෙන මධ්‍යමම් කඳු කරයි. අරම්භවෙලා සතර දිශාවටම ගලාගෙන යනවා. මෙ මේ වගේ. එකොට අප මේ කහන් දුන්නනවා ලි අරිය ජලවහන රටාවක් කියලා එතකොට සාමාන්‍යෙන් ලංකාවේ ජලවහන රටාව අපි කියන්න පුළුවන් අරිය ජලවහන රටාවක් සහිතයි කියලා. දෙවන ජලවහන් රටාව තමයි ශාකීය ජලවහන රට මේ බලන්නො මේ තියෙන කොටසේ බලන්ඩ මේ තියනෙ හරියට ශාකයක් වගේම චූටික්. අත්තුබෙදිලලා නෙ ලොකව අතු ඊලාන්ට එල් ලොකු අතුකාන්දට එකතුවෙලා මේ හරිරම ශාකයක් ිහිට ලාතිය නොවගේ මේ තියන්නේ ශකය එතුර මෙන්න මේ වගේ ක්‍රමයකට ගංගාවක් ගලාගෙනෙනවනම් මේ අපි හඳන්නනො ශාකීය ජලවහන රටාව කියලා ඇතුර මේ බූලක්ෂණ සිතිියම් බලන්ඩ දෙැන් අපිට ශාකයයේ මේ පැත්තල්ලා ඔන්න හරියටම පේන අපිට අඳුරගන්න පුළුව මේක දක්කලා ති ශාකය මේ පැත් මේ තිෙනෙ නෑ සාාකය හන්ද මෙ හාටයනකොට මේ අතු බෙදෙනවා මේ පැත්තට බෙදෙනවා මෙත නිහත්තත් පෙද නොම ඉලට කුඩා අතුරකිල මේ පැත්තට බෙදෙන ඔන්න මේ අනි පැත්තට පේන අවස්ථාව. එතකොට අපි මේ භූලක්ෂණ සිතව බලද්්‍ය ආශාකය කියලා අප පැත්තට හරිටම කෙලින් හිටන හක්කොයන්ද යන්න බෑ එතට මේක මේ තක්වතියෙන ඔලුවෙන් හිටවලාවගේ අපිට පේනෙන ඇද එතකොට මේ ලක්ෂණය අතුර ගණඩ ගොලන්ට පුළුවන්කම ලබෙන්ඩොන් මේ පොඩි කොඩා අතුගංගායකතු වෙලා. දියපාරවල් එකතු වෙලා හිට පස්සේ අතුගංගා හැතිල එක ප්‍රධාන ගංගාවට එකතුවෙන වගේ අතුගංගා ගොඩාක් එකතු වෙලා මෙතනින් ප්‍රධානගංගාව ගලාගෙන යලු ති මේක අපි හඳුඋන්නනවා ශාකීය ජලවහන රටාවක් කියලා. තු එනි අවස්ථාව තමයි ජාලාකාර ජලවහන රටාව අපි කලින් කිව් ආරයේ ජලවහන් රටාව සහ ශාකී ජලහන් රටාව දෙකම පෙන්නුම් කරේ සාමාන්‍ය කඳු කර ප්‍රදේශවල. මේ ජල වහන රටවාට අපිට වැඩිපොර දැගගන්න පුළුවන් තැනි තලා ප්‍රදේශවල දැන් මේ බලන්නක මේක තියෙනෙ හරිට කොටු දෙලක් නිර්මාණයලාවට මේ දිගත්තට සහ හරස් සත්තත මේ ගංගා අතුගංගා නිර්මාණයින් කොටු තැලක්කාරයට හැදිලා තියෙන මේ තියෙනක මේ චාරූපයක් බලන්න්න මේ හැබ පැත්තටම කොටු දලක් වගේ මේ හැම පැත්තටම ගලන්නවා ඇතොට මේ අපි හඳුලන්නවා ජාලාකාර ජලවහන රටාවක් කියලා එතුට මේ බූ ලක්ෂණ කොරසේ ඔගලන් පෙෙනන මේ පැත්තර තියනවා ය මේ පැත්තට තියෙන මේ පැත්තර තියෙන හරිහනි කෙලින්ඉිරි බලාපොත්වවෙන්න බෑ නමු මේ ජාලයක් බව අපිට පේනවා මෙතන තියෙන මේ ජාලයක් මේ පැත්තිෙන් තව සම්බන්ධ වේ එතකට මේ අපි හඳුන්නවා ජාලාකාර ජලවහන රටාවක් කියලා ඉති පුතේ අපේ ය දෙෙනි ලක්ෂණ නැත්තන් ජලවහන ලක්ෂණ තමයි බූලක්ෂණ සිතීම ඳුන ගත්තේ. කොට ඔයාල කරන්න ඕනි පෙලපොතේති ඇති බූලක්ෂණ සිතියම් අනුසාරේෙන් ඉහතති ගෙනනගත් ජලවහර ලක්‍ෂණ හයල බලන්ඩෝනනි, කොහෙද පීටලා තියනෙල ල්ළඟගට පාට පැන්සල් උපයෝග කරගෙන ඒවගේ අවස්සාාවක් නිර්මාණය කරන්න උත්සාහ කරන්න නැත්තම් බලාගෙන අඳින්ඩ උත්සාහ කරන්න අපි ඊළඟ කොටසින් නැවත හමුුවමු. පස්තුතියි.